සුබ දවසක් ඔයගොල්ල හැමෝටම. ඔන්න ඉතින් අදත් ආවා උදේ නැගිටලා මේ උදේ වතුරක බොන ගමන් වතුරක කියන්නේ මං ඊයේ වගේ මදත් හදාගත්ත මේ ලෙමනුයි හනී දාලා මේ ඊයේ මායාදරටුව කරපු එක හැමම මේ මම මායාදරටුව කරන්නේ මේ මගේ ඔෆිස් එක. ඔෆිස් එකේ කියන්නේ මම මෙතන තමයි මගේ රාජකාරී වැඩ කටයුතු කරන්නේ. ඉතින් ඔෆිස් එක කියලා මේ ක්ලයන්ට්ස්ලා මම ගෙන්න ගන්න නෑ ගෙදරට. මොකද මං හිතන්නේ මං අවුරුද්දක් විතර තිස්සේ ඉඳලා දැන් ඔක්කොම ඔන්ලයින්. මම කෝචින් කරන්නේ ඔක්කොම ඕවර් ද ෆෝන් Zoom එකේ. එතකොට මගේ ඔක්කොම ප්‍රෝග්‍රෑම්ස් මායාදරටුව යන්නේ Zoom එකේ. ඊයේ රෑ මායාදරටුව කියලා මෙතන සෙටප් එක හදනවානේ. එතකොට ලයිට් කරලා ඒවා මේවා කළා. මේ ඉතුරු ඉච් එකක් මම ඒක අයින් කරෙත් නෑ. ඔහොම තිබ්බා. මාදරටු ඉවර වෙද්දී රෑ 9:00 විතර වුණා. එතකොට මම ගොඩක් වෙලා නිදාගන්න හැමදාම මාදරටු තියෙන දවසේ නිදාගන්න පරක්කු වෙනවා. බබා නිදාගන්නෙත් නෑ. දැට ඔක්කොම ගෙදර කට්ටිය හැරිලා ඉන්නවා. මේ දැන් මේක අප්ලෝඩ් කරනකොට නම් ඒ මීපෙන් එකේ කැටි කැටි තියෙනවා. මේ අප්ලෝඩ් කරනකොට නම් මේක දැන් තව ටිකක් වෙලාවක් ඇද දැන් 6යි. හයමාරයි මම මේක කරනකොට. ඉතින් ඔයගලන්ට මේක අප්ලෝඩ් කරනකොට සමහර විට 7:00 8 විතර වෙයි. දැන් අද අලුතින් හම්බෙච්ච කෙනෙක් නම් ඔයගලන්ට පුළුවන් ගිහිල්ලා පස්සට ගිහිල්ලා බලන්න. අපි දැන් මේක vlog එකක්. මේක මගේ YouTube channel එකේ ප්‍රධානම මේ videos නෙමෙයි. මේක මම ඩේලි කරන බ්ලොග් එකක්. මේක එඩිට් කරන්නෙත් නෑ මොනවත් නෑ. මම මේක ෆෝන් එක තියලා වීඩියෝ කරගන්නවා. ඊට පස්සේ එහෙමම අප්ලෝඩ් කරනවා. එච්චරයි මම කරන්නේ. හැබැයි ඔයගලන්ට මේ ජීවිතේ වෙනස් කරන දේවල් කියන්නේ මොකද්ද? අද ටෙක්නික්ස් කොහොමද අපි අපේ ලයිෆ් එක චේන්ජ් කරන්නේ? මේක සරල දෙයක් කොහොමද ලස්සනට අපේ ජීවිතය හදාගන්නේ කියන එක අවශ්‍ය කෙනෙක්ට ඕන නම් පුළුවන් මේ මගේ YouTube channel එකට දැන් මේ වීඩියෝ එක තියෙන YouTube channel එක නදීපා රණසිංහ YouTube channel එකට ගිහිල්ලා ඔයගලන්ට මුල ඉඳන්ම වීඩියෝස් වලට ගිහිල්ලා පස්සට ගිහිල්ලා මුල ඉඳන්ම ගොඩක් වීඩියෝස් තියෙනවා බලන්න පුළුවන්. දැන් මේ vlog එකේ මම හිතන්නේ අද අපේ යන්නේ 3 වෙනි දවස. මේක මම හිතාගත්තා මට නිකන් කැෂුවල් ඔයගලොත් එක්ක කතා කරන්න වෙන් කරගන්න ඕනේ කියලා මට හිතන දේවල් අපි අර ලොකු වීඩියෝස් වලට නම් අපි ප්‍රිපෙයා වෙලානේ කරන්නේ. අද මම මෙන්න මේක කතා කරනවා. මෙන්න මේ ටෙක්නික් එක කියලා දෙනවා කියලා. මේක එහෙම නෙමෙයි. වාඩි වෙනකොට තමයි හිතන්නේ අද මම මොකක්ද ඔයගලන්ට කතා කරන්න කියලා. දැන් ඊයේ අපි පෙරේද අපි කතා කරා අපිට අරමුණක් තියෙනවා නම් අපිට කොහොමද අපි පින්තූරයක් තියාගන්න ඕනි. ඊයේ කතා කරා ඇයි එහෙම පින්තූරයක් තියෙනවා. අපි කොහොමද අපිට ලිමිට් එකක් තියෙනවාද අපිට හම්බ කරන්න. අපිට ඕන තරම් ඕන දෙයක් අපිට අවශ්‍යතාවයක් තියෙනවා නම් හිතන්න පුළුවන් මේකට කොහොමද මම ඒක කරන්නේ මට මොනවද ඕනි කියන මේ පිච් එක අපිට තියෙන්න ඕනි කියලා. අද මට හිතුණා කතා කරන්න ඇතරම භාවනාව කියන එක අපි කොහොමද අපිට සල්ලි හම්බ කරන්න දියුණුවට භාවනාව කියන එක පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක සම්බන්ධයෙන්. ඒ ගැන මම ලොකු වීඩියෝ එකක් ඔයගලන්ට කරන්න ඉන්නේ. ගොඩක් දත්ත ඒ කරපු පරිශන දාලා මම ඒක ඉස්සරහට කරනවා. මොකද දැන් මගේ මායාදරටුව ඇත්තටම මම ගොඩක් භාවනාව තමයි අපි ගොඩක් ફોકસ කරන්නේ. ඉතින් දැන් මට මෙතන දැන් මම YouTube එකේ කරපු මම ගොඩක් ටෙක්නික්ස් දෙනවා අඩුයි හේතුව. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මායාදරටුවට එන අය මම මුලින්මමනේ හදන්නේ. ඒක සති 8ක ප්‍රෝග්‍රෑම් එකක්. අපි සති 8 වුණානේ සති 10ක් විතර ගන්නවා. සති 10ක් තිස්සේ පළවෙනි සතියේ මේක කරනවා දෙවෙනි සතියේ මේක කරනවා. ඊළඟට අපි ඒ පළවෙනි සතියේව ප්‍රැක්ටිස් කරලා දෙවෙනි සතියේ එනකොට ගොඩක් දුරට අපි වෙනස් වෙලා මනස. තුන්වෙනි සතියේ එනකොට තව ටිකක් වෙනස් වෙලා. ඊට පස්සේ අදාළ ටෙක්නික් එක දෙන තැන මම දන්නවා. ඉතින් ඒ වගේ අර හරි ගයිඩන්ස් එකක් එක්ක යන්නේ. දැන් මට වෙලා තියෙන්නේ මම මෙහෙම ඔහෙ මොන හරි දෙයක් කිව්වොත් ටෙක්නික් එකක් භාවනාවක් මම දන්නේ ඔයගොල්ලන් ડિප්‍රෙෂන් හදිච්ච කට්ටිය මෙතන ඉන්න පුළුවන්. මොකද මේක YouTube platform එක කියලා කියන්නේ කවුද බලන්නේ කියලා මම දන්නේ නැහැ. හැම රටකම ඉන්න ශ්‍රී ලංකන්ස්ලා ගොඩක් අය බලනවා. එතකොට ඒගොල්ලෝ මොන වගේ තත්ත්වයකද ඉන්නේ කියන්නේ දන්නේ නැහැ. මානසිකත්වයේ ડિප්‍රෙෂන් තියෙන්න පුළුවන්, ඇන්සයිටි තියෙන්න පුළුවන්, ස්ට්‍රෙස් එකක් තියෙන්න පුළුවන්. තමන්ගේ ස්වාමිය දාලා ගිය කෙනෙක් වෙන්න පුළුවන්. ගොඩාක් ආදරෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. දැනටමත් සාර්ථකව ගමනක් යන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ගොඩක් ઈચ્છා බංගත්වයට පත් වෙලා මානසික වැටුණු කෙනෙක් වෙන්න පුළුවන්. දැන් මේ කට්ටිය ඔක්කොම අරගෙන බැලුවොත් මේ ඔක්කොටම එක ටෙක්නික් එකක් දාන්න බෑ. පුළුවන් ඒවා තමයි මගේ channel එකේ කියන්නේ. එහෙම පුළුවන් ඒවා තියෙනවා, එහෙම බැරි ඒවා තියෙනවා. ඒක මතක තියාගන්න ගොඩක් වෙලාවට ගොඩක් ලෝකේ ගොඩාක් YouTube channel වල
උදාහරණයක් විදිහට මම අර සීක්‍රට් ෆිල්ම් එක අපි ගමු 2004 වල නිකුත් කරපු රොන්ඩා බර්න්ගේ සීක්‍රට් කියන මූවී එක සීක්‍රට් කියන පොතේ පවා සමහර තැන් තියෙනවා අපි විෂුවලයිසේෂන් පාවිච්චි කරනකොට විෂුවලයිසේෂන් පාවිච්චි කරන්න ඕනේ මානසික මට්ටමට කොහොමද එන්නේ කියලා එතන නැහැ. ඉතින් ඒක අඩුවක්. ඉතින් මයදොරටි අපි කතා කරනවා විෂුවලයිසේෂන් පාවිච්චි කරන ටෙක්නික් එකට එන්න කලින් කොහොමද අපි මනස හදා ගන්න ඕනේ එතනට කියලා. ඉතින් මේ මතක තියාගන්න ඉන්සාර ටෙක්නිකලි අර ගයිඩ් එකක් යන ගයිඩන්ස් එකක් Tamanට කවහරි කෙනෙක් එක්ක යනකොට මේක හරි ලේසි. හැබැයි බය වෙන්න එපා. ඒ කියන්නේ ෆ්‍රස්ට්‍රේට් වෙන්න එපා. මම ඉන්නේ ඕනම කෙනෙක්ට දැන් මෙතන මම කතා කරන්න දැන් මේ මගේ channel එකේ මම ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් දේවල් කතා කරනවා. මොන වගේ මට්ටමක හිටියත්. දැන් ඇත්තටම මට අද කතා කරන්න ඕනේ මේ භාවනාව කියන එක. ඒ කියන්නේ අපිට ලංකාවේ ගොඩාක් වෙලාවට අපි හිතන් ඉන්නේ භාවනා කරන්න නිකන් සසර කලකිරුණු අය. පොඩ්ඩක් ඉන්න මම කතා කර කර මේකත් උදේ තාම හිස් බඩේ එක. උදේ හිස් බඩේ ඉන්නේ මම මේක හදාගෙන ආව ඔබත් එක්ක කතා කර කර බලනවා කියලා ගමන් නැහැ. දැන් මොනවාද මේ ලංකාවේ ගොඩක් අය හිතන් ඉන්නේ මේ භාවනා කරන්නේ සසර කලකිරිච්චු අය. එහෙම නැත්නම් ස්ටයිල් කරන්නේ නැති අය. නිකන් හඩු විදිහට ඇඳගෙන නිකන් ඔහේ ජීවත් වෙන අය. එහෙම එකක් අපි ඉස්සර හිතන් හිටියේ අපි භාවනා කරනවා නම් ඒක සසර කලකිරෙන්න ඕනේ. ජීවිතේ දුකයි 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 කියලා වඩන අය තමයි භාවනා කරන්නේ. මේක සැපයි 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 කියලා ගන්න කෙනෙක් මේක හරි සුන්දරයි කියලා ගන්න කෙනෙක් භාවනා කරන්නේ. ඒගොල්ලෝ ජොලි ඒ කාලා බීලා ඇඳලා එහෙම ඉන්න අය. මේ දෙකට බෙදිලා තියෙනවා. ඒ අපි දන්නේ නැතිකම හින්දා. හැබැයි ඇත්තටම ලෝකයේ ගොඩාක් ලෝකයේ ජීවිතේ දියුණු කරගත්තු අය ස්ටීව් ජොබ්ස් ගත්තොත් එතකොට මේ ගොඩාක් මම ඔයගලන්ට මේ වීඩියෝ එකක මම උන ලින්ක් එක දාන්නම් පළවෙනි කමෙන්ට් එකේ මම ඒ ගැන කියලා තියෙන ඇත්තටම ගොඩාක් දෙනෙක් දැන් මම උනත් මගේ ජීවිතේ මම පොඩි කාලේදලම භාවනා කරා කිව්වට ඔහේ නිකන් අර දහම් පාසල්වල පන්සල්වල සිල් ගන්නකොට මොකද මම සාමාන්‍යයෙන් ඒ දවස්වල හැම පොයටම සිල් ගත්තා. ඒ කියන්නේ මං හිතන්නේ නිකන් ඒක නිකන් ආසාව නෙමෙයි ස්ටයිල් එකටද මන්ද අපේ තාත්තා ඉස්සෙල් බයිනවා මේ ස්ටයිල් එකට ඔයගොල්ලෝ සිල් ගන්න යන්නේ කියලා. ඇයි ඉතින් ඒක හරි ආසයි. ඒ කියන්නේ ළමාසාරි ඇඳලා අර ඒක ඇත්තටම ස්ටයිල් එකක් වගේ තමයි ඒකත් නිකන්. ඒ කියන්නේ ස්ටයිල් කිව්වම එක 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 ස්ටයිල් වලටනේ ආස. අපි ආස උනේ අර පන්සල් යන ස්ටයිල් එකට සිල් ගන්න ස්ටයිල් එකට. කටින් ඒක හොඳයි. කටින් ඇත්තටම අර වෙන ඒවට ආස වෙනවට වඩා ස්ටයිල් එකක් විදිහට හරි මේ සෝබනේට හරි සිල් ගත්තු එක ඒක අතේ හොඳක් වුණා. මොකද ස්ටයිල් එකට ගියාට අන්තිමේදී අපි ඇත්තටම මේ මොනවද කියලා හොයන්න ගත්තා. තා පොඩි කාලේදීම සිල් ගන්නවා. ගොඩක් දුරට සමහරලාට අම්මට හිතන ඇති අපෝ මේ පොය දවසෙත් මේ ළමයිව ගෙදර තියාගන්නේ මොකටද කියලා අතම්මත් එක සිල් ගන්න ආරිනවත් දන්නේ නැහැ. කොහමර අපි සිල් ගත්තා. ඊට පස්සේ කොහමර ගිහින් ගිහින් තේරෙන්නේ ඔහේ ගිහින් නිදා ගන්නවා පන්සලට ගිහිල්ලා කාලා බීලා හොඳට තේ බොනවා තේ වෙලාවට කනවා ඒවට බීලා දෙක වෙනකොට නිදි අපි. ඒ කියන්නේ පොඩි කාලේ. ඊට පස්සේ තරුණ වෙනකොට නිදා ගන්න ලැජ්ජයිනේ. මේ ළමයිනුත් ඉන්නවා. ඉතින් ලැජ්ජ නිසා අපි හොඳට හොඳ ළමයි වගේ වාඩි වෙලා බණ අහනවා. ඊට පස්සේ තව ටිකක් ඒ කියන්නේ අවුරුදු 10-18 වගේ වෙද්දී බණ පොත්වල ලියා ගන්න ගත්තා. පොත්වල ලියනවා දඩබඩ ගාලා හාමුදුරු බණ කියද්දී අපි නිකන් අර ටියුෂන්ස් මේ ටියුෂන් ක්ලාස් ගිහිල්ලා ටියුෂන්ස් කිනියෝ ලියනවා වගේ ලියා ගන්නවා. ඒ සමහරලා ලියාගෙන ගෙදර ගිහිල්ලා බලන්නේ. හැබැයි ඒ ලියා ගන්නකොට ඔබ දන්න අපේ මාංශපේශී අපේ මොළයට මාංශපේශීත් එක්ක අපි මෙහෙම ලියා ගන්නකොට දේවල් අපි ඔළුවට වැඩිපුර යනවා. ඒකත් එක්ක ටික මේ ධර්මයේ මොනවාද නීවරණ ධර්ම කොහොමද ජීවිතයට බලපාන්නේ අපි ජීවිතේ කියන්නේ මොන වගේ දෙයක්ද ජීවිතේ සාර්ථක කරගන්න අවශ්‍ය දේවල් මොනවාද වගේ දේවල් ඇත්තටම ගත්තා. ඉතින් හැබැයි ඊට පස්සේ පොඩි ප්‍රශ්නයක් වුණා මම අසුබ වඩන්න ගත්තා. අසුබේ මේක නිකන් දුකයි 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 කිය කිය. ඉතින් ඒක තමයි පොඩි මේ ඊට පස්සේ කලකිරීමේ ස්වභාවයක් ආ. මොකද ගයිඩන්ස් එකක් හරියට නැහැ. නිකන් ඔහේ අපි සිල් ගන්නවා. එක එක හාමුදුරුවෝ බණ කියනවා. එක නංගේ එක එක අදහස් තියෙනවා. අපි අතරමං වෙලා වගේ අන්දර අපි එක එක භාවනා කරනවා. අපිට තේරෙන්නේ නැහැ මොනවද කරන්න කියලා. ජීවිතය අනේතයි මරණේ නේතයි මරණේ නේතයි මරණේ මෙනෙහි කරනවා අශුභේ වඩනවා. එතකොට ටිකක් ඊට පස්සේ ඇත්තට මේක හරියට කරන්නේ හරියට කරලා නැහැ. ඒ කියන්නේ ඒක වැරදියට කරලා තියෙන්නේ. හරියට භාවනාවක් කරා නම් මේ ජීවිතය කලකිරෙන්නේ නැහැ. හරියට භාවනාවක් කරන අවබෝධය ලැබෙනවා. අවබෝධය ලැබුණ නිසා මේක ගැන සතුට වෙනවා. ඒ කියන්නේ අපිට මට මේ බොඩි එක හරියට තියෙන හින්දානේ මේ
මේක මේ අසුබයි අසුබයි චීයා කැතයි කැතයි මේ ශරීරයේ කියනට වඩා මේ ශරීරයේ මට කියන්නේ හරි මේක අසුබයක් තමයි මේක ඇස්සේ තියෙන දේවල් අපි දන්නා දැන් ડોක්ටර් කෙනෙක් වුණත් මේක අප්‍රිය කර කර ඉන්නේ නමුත් මේක අර මේකට උනවට වඩා ඇලෙන්නේ නැහැ දැන් උනවට වඩා ඇලිච්ච කෙනට අසුබේකමක් නැහැ මේ දැන් මං හිතන්නේ මම ටොපික් එකෙන් පිට යනවා මේක දැන් මේ වෙනම භාවනා පාඩමක් කරනවා නෑ ඇත්තටම මට ඒක නෙමෙයි කියන්න ඕනේ දැන් අපි කියන්න ගත්තේ කියලා ඉවර කරලා ඉමුකෝ ඉතින් ඇත්තටම මම ඉතින් එහෙම දන්නේ නැතෝ ගිහිල්ලා හැබැයි law of attraction කියන එක මට හම්බුනේ මීට අවුරුදු 20කට විතර කලින් ඒ කියන්නේ secret film එක එන්න ගොඩක් කලින් ඒ කියන්නේ මේ මම A level කරන්නත් කලින් මට හම්බුනේ මම ඉස්සෙල්ලම මේ කියන්නේ මේ වගේ ටෙක්නික්ස් කියවන්න ගත්තේ අවුරුදු 17න් ඔලෙවර්ස් කරාට පස්සේ ඔලෙවර් කරද්දිත් මට විවිධ දේවල් හම්බුනා සිංහලෙන් ඔලෙවර් කරාට පස්සේ ඉංග්‍රීසි සිංහල මේ හැමදේම අමාරු ඉංග්‍රීසි පොතක් නම් අමාරුවෙන් හරි කියවන්න ගත්තා ඩේල් කානගීගේ How to Win Friends and Influence People අවුරුදු 16-17 වගේ වෙනකොට කියවන්න හම්බුණා ඉතින් එහෙම ඒවා ඒකට තමයි හිතන්නේ මේක මාර එකක් අපේ thoughts වලින් අපේ සිතිවිලි වලින් අපිට ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා අපිට achieve කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ මේ ටෙක්නික්ස් මම ජීවිතේට පාවිච්චි කරන්න ගත්තා. දැන් ගොඩක කල්. මේ හිතන්න පුළුවන් නේ කොච්චර වයසද කියලා. අවුරුදු 20කට කලින්. 20කට කලින්. ඉතින් එතකොට මතක තියාගන්න දැන් ඔය ඔහොම ඉන්නකොට දැන් law of attraction මේක ඔක්කොම දැන් study කරන්න ගත්තා. University එකට ගිය ගමන් මට මේ law of attraction ගැන මට ඒ කියන්නේ අපි දෙයක් හොයනකොට අපිට ඒකට අදාළ අය හම්බ වෙනවා. මතක තියාගන්නන්නේ එක ફોકસ එකේ ඉන්නකේ හොඳකම ඒකයි. දැන් ફોકસ එකේ ඉන්නවා කියොම ඇත්තට මම ඊයේත් කතා කරා මේ ફોકસ එක කොහොමද අපි ફોકસ එක තියාගන්න ඕනේ කියන එක. අරමුණ. අරමුණක ඉන්නකොට අපිට අරමුණට අවශ්‍ය උදව් කරන්නයි හම්බ වෙනවා. මොකද? ලෙමන් කෑල්ලක් හැපුණා. උදව් කරන්නයි හම්බ වෙනවා. ඒ කියන්නේ මට උනත් law of attraction ගැන යුනිවර්සිටි එකේ ගිහිල්ලා ඉන්නකොට ඇත්තටම මට law of attraction මගේ ගුරුවරයෙක් සීනියර් ගුරුවරයෙක් මේ ගොඩක් දන්න කෙනෙක් වෙන්න ඕනි මේ පරිසරය සම්බන්ධයෙන් නීතිය සම්බන්ධයෙන් ලංකාවේ කතා කරන ආචාර්යවරයෙක් ඉහළම තලයේ පුද්ගලයෙක් ලොකු බුද්ධියක් තියෙන එතුමා මට මගේ ගුරුවරයෙක් යුනිවර්සිටි එකේ ඒතර එතුමා දැක්කා කියන්නේ මම එතකොට ජොබ් එකක් කර කර යුනිවර්සිටි එකෙත් වැඩ කරනකොට මට මොකක් හරි ඒ කියන්නේ මේ එතුමා මට පොතක් දුන්නා කියවන්න කියලා. ඉතින් මම ඒ පොත කියවලා ගොඩාක් දේවල් එතනත් ඒකත් how to get whatever you want ඒ පොත මම යුනිවර්සිටි ගිය ගාව මට කියවන්න හම්බෙච්ච පොත. how to get whatever you want වට ඕනි දේක් කොහොමද ලබා ගන්නෙ. හැබැයි ඊට පස්සේ ඒ පොත මම යාළුවට දුන්නා මට පොත අපව හම්බුනේ නැහැ. හැබැයි මම එක කියව. ඒක කියවලා මම මේ කියවලා මගේ යාළුවෙක් එයා ජීවිතේ කියන්නේ දුක් වෙනකොට මම කව මේ පොත කියවන්න මොකද මට දැන් මට මේක කියලා දෙනවට වඩා ඔයා මේ පොත කියවන්න කියලා මම ඒ පොත දුන්නා හැබැයි එයා මං හිතන්නේ කියවුවෙත් නැහැ ඒකයි මට දුන්නේ නැහැ ඊට පස්සේ මම මේක පුළුවන් විදිහට ඒ කාලේ අනිත් අයට කියන්න ගත්තා මේක law of attraction කියන වචනෙට වඩා මේ අපිට ඕන දෙයක් වෙනස් කරන්න පුළුවන් අපිට අවශ්‍ය දේව ගන්න පුළුවන් ඒ visualize කරන විදිහ ඒව ඔක්කොම කියන්න ගත්තා හැබැයි මට හිතුන්නේ නැහැ කවදාත් මම මේක මගේ මේ විදිහට මම ඒක කියලා දෙන කෙනෙක් වෙයි කියලා දැන් අවුරුදු 15කට විතර කලින් මම මේ අනිත් අයට කියලා දෙද්දි. මොකද මම ලෝයර් කෙනෙක් වෙන්න ඉගෙන ගත්ත කෙනෙක් මම හිතුවේ නැහැ කවදාවත් වෙන පැත්තකට යයි කියලා. හැබැයි එතන මම හිටියා. ඒ තා අද මේ කරන වැඩේ මෙදත් ඒ කියන්නේ නිර්නා මොකද නිර්නාමිකව නෙමෙයි unofficially නිල නොලත් විදිහට මම ඒක කරා. ඉතින් ඔහොම මේ යනකොට තමයි ඊට පස්සේ ටික ටික දැන් අපි මට මේ අරමුණු ජය ගන්න විදිය හම්බුණා. ටක් 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 ගාලා ඕනම ඉන්ටර්විව් එකකට යන්න පුළුවන්. ඒ ඉන්ටර්විව් එක පාස් වෙන්න පුළුවන්. දැන් මේ ටික හම්බුණා. හැබැයි හම්බෙච්ච නැති එකක් තියෙනවා. ගොඩක් law of attraction කරන තැන්වල කතා කරන්නේ නැති දෙයක් තියෙනවා. කතා කරන තැනුත් තියෙනවා. කතා කරන්න හැබැයි ලෝකේ වැඩි දෙනෙක් කතා කරන්නේ නැහැ law of attraction එක කොහොමද අපි මයින්ඩ් එක අපේ සැනසීම තියාගන්නේ. මොකද අපිට අවශ්‍ය කදැම් මම මෙහෙම අපිට මම නෙගටිව් පුද්ගලයෙක් කියලා අනේ මට මගේ හස්බන්ඩ් එක්ක මම සතුටින් ඉන්නෙත් නෑ මම කිසිම කෙනෙක් එක්ක සතුටින් ඉන්නේ නෑ මම රජේට බයිනවා අඬුටත් බයිනවා ඔක්කොටම බයිනවා විවේචනය කර කර හරිම සාකච්ඡාසික් විදිහට මේ ඔක්කොම දිහා බල හැම තිස්සෙම විවේචනයෙන් කේන්තියෙන් කලකිරීමෙන් ඉන්න පුද්ගලයෙක් නම්
එහෙම පුද්ගලයෙක් කියලා මම හිතන්නේ. ඒතර මගේ පෞල් ජීවිතේට උක බලපානවා. ඒ කියන්නේ මම මගේ ස්වභාවය මගේ පෞල් ජීවිතයට බලපානවා. මම නිතරම කේන්ති ගන්න කෙනෙක් නම් අගේ මගේ හස්බන්ඩ් මාත් එක්ක සතුටින් ඉන්නේ නැහැ. මම නිතරම කලකිරෙන කෙනෙක් නම් මගේ දරුවෝ මාත් එක්ක සතුටින් ඉන්නේ නැහැ. ඒතර මම නිතරම සාප කර කර ඉන්න කෙනෙක් නම් මගේ යාළුවෝ මාත් එක්ක ඉන්නේ නැහැ. මේ මම හොඳ එනර්ජටික් සතුටින් ඉන්න කෙනෙක් නම් විතරයි අපිත් එක්ක පිරිස ඉන්න කැමති. ඒක විශ්ව ස්වභාවය. ඕනම සතුටින් ඉන්න තැනකට තමයි සතුටින් ඉන්න කැමති කට්ටිය ඇදෙන්නේ. දැන් මගේ මෙතනට ඇදෙන්නේ මොන වගේ අයද? මෙතනට කුණුහරු පහන්න කැමති අය එන්නේ නැහැ. මෙතනට ජෝක් අහන්න කැමති කට්ටිය එන්නේ නැහැ. මෙතනට එන්නේ මේ ලයිෆ් එක දියුණු කරගන්න ඕනි, අපේ ජීවිතය වෙනස් කරගන්න ඕනි, අපිට සැනසීමක් ලබා ගන්න ඕනි, අපිට අවශ්‍ය ඕනම අරමුණකට මගේ ජීවිතය අරන් යන්න ඕනි කියලා හිතන අය මෙතනට එකතු වෙනවා. මොකද මම ඒ වගේ වයිබ් එකක් තමයි මේකෙන් දෙන්නේ. ඒතර ඒ වයිබ් එකට ආස කට්ටිය මෙතනට එකතු වෙනවා. ඒගොල්ලන්ට හිතනොත් තව අය, ඒගොල්ලන්ට හිතනොත් මේකට තව තව මේ හවලත් එන්න ඕනි, හවලත් එන්න ඕනි. ඒ වගේ ටික 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 මේක ස්ප්‍රෙඩ් වෙලා අද උදේ කරන මේ බ්ලොග් එකට ඊට පස්සේ මේ බ්ලොග් එකට කට්ටිය හුරු වෙනවා. එක වගේ එනර්ජි එකක් තියෙන කට්ටිය. දැන් මායාදොරටුවෙත් මට හරි සතුටුයි. මේ මායාදොරටුවේ බලන අයත් මම දන්නවා මේක බලනවා කියලා. මේ කරන අයත් ඒගොල්ලෝ මේ එකම වයිබ් එකක තියෙන අය තමයි වැඩිපුර ඉන්නේ. ජීවිතේ වෙනස් කරගන්න තිය ඒගොල්ලන්ගේ WhatsApp group එකට මම හිටපු ගමන් ඔළුව දාලා ගිහින් හොරෙන් බලනවා. ඒ කියන්නේ මම නෑ ඒකේ. මම කිව්ව මාව අයින් කර මාව දාන්න එපා කියලා. මොකද නැත්තම් මට මේක අප්ලේ මේ මගේ ෆෝන් එකට ගොඩක් clients like මේ calls එන හින්දා. හැබැයි මගේ සෙක්‍රටරි ඉන්නවා. එතකොට මම ගිහිල්ලා ඒ සෙක්‍රටරිගේ ෆෝන් එකේ සමහරලාට බලනවා මේගොල්ලන් මොනවද කරන්නේ කියලා. එතකොට මට හරි සතුටුයි ඒව දකිද්දී. ඒගොල්ලන් ඒගොල්ලන්ට උදව් කරනවා. ඒගොල්ලෝ ඒගොල්ලන්ට හැමෝටම සපෝට් එක දීගෙන හැමෝගෙම මොරල් එක අප් කරගෙන තමයි මේ ගමන ඒගොල්ලොත් යන්නේ. ඉතින් ඒ කියන්නේ එතනට ඒ වගේ තැනකට එකතු වෙන්නේ ඒ වගේ දේවල් වලට ආසය. ඉතින් ඒ නිසා අර සමාන අදහස් තියෙන එකට ඉන්නවා කියන එක ඇත්ත. අපි කවදා ආශ්‍රය කරන්න කියන එක ඇත්තටම අපි මයින් නිපුලාගේ බොරුවක් නෙමෙයි. ඒ කියන්නේ මම කවදා ආශ්‍රය කරන්නේ මගේ යාළුවන්ගේ සර්කල් එක මොන වගේද මම ආශ්‍රය කරන අය. මොකද ඒගොල්ලෝ අපිට ආකර්ෂණය වෙන්නේ අපි වගේ ඒගොල්ලන්ගේ වගේ ලක්ෂණ අපි ගාව තියෙන හින්දා. ඉතින් ඒ නිසා ඒකත් මතක තියාගන්න තමයි දියුණු වෙන්න ඕන නම් සාර්ථක වෙන්න ඕන නම් මේ ධර්ම මාර්ගයේ ආධ්‍යාත්මික ජීවිතයත් එක්ක බැලන්ස් කරලා මේ සල්ලි කියන එක අරන් යන අයත් එක්ක එකතු වෙන්න. සමහර අය ඉන්නවා සල්ලි මේව හම්බ වුණාට පස්සේ කනවා බොනවා වීදම් කරනවා නාසි කරනවා ගොඩක් බීමට ඇබ්බැහි වෙනවා ක්ලබ් ගාන යනවා එච්චරයි. ඒ අනිත් පැත්ත නෑ. දැන් මම කියන්නේ දැන් මම නම් ඇත්තටම බොනවට බොන්න කියලා කියන්නේ නෑ. මොකද ඇල්කොහොල් නිසා අපේ බ්‍රේන් එක ඩැමේජ් වෙනවා. ඔබට කෘතඥතාවයක් දක්වනවා නම් ඔබට ආදරේ නම් ඇල්කොහොල් ගන්න එපා. ඒ කියන්නේ ඇත්තටම මේක අපේ රටට විනයක් වෙච්ච දෙයක්. ඒ කියන්නේ අපි රටේ සුද්ධ අපේ රටට යන්න කලින් අපිට පෝලා කරලා අපි ඔක්කොම කරන්න පුළුවන් නරකම දේ පුරුදු ටික දීලා ගියා. හැබැයි දැන් මම ඇල්කොහොල් කියලා කියන්නේ මේ දවසක් ඔය ඒ දවස්වල මගේ හස්බන්ඩ් ඉස්සර ඉඳලා හිටලා ෂොට් එකක් දැම්මා. දැන් ඒකත් නැහැ. මාව බැරි කරාට පස්සේ ඒකත් නැහැ කියන්නේ මම එපා කියලා නැහැ ජීවිතේ. මම එපා කියලා නැහැ. මම යත් එක්ක වාඩි වෙලා මොක්ටේල් එකක් හරි හදාගෙන දැන් යා මොන හරි කොක්ටේල් එකක් හදාගත්තොත් ඇල්කොහොල් දැල මම ඇල්කොහොල් නොදා කොක්ටේල් එකක් මොක්ටේල් එකක් හදාගෙන හරි ඇත්ත එක එකතු වෙලා බිව්වා. මොකද එයාට එපා 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 කියනවට වඩා මිනිහෙක්ව හදාගන්න පුළුවන් එයාත් එක්කට වාඩි වෙලා බොන එකෙන්. ඒ කියන්නේ අපි ඇල්කොහොල් ගන්නෙ නැත්තම් අපිට පුළුවන් ඇල්කොහොල් නොදා ෆෘට් ජූස් එකක් හදාගෙන ඒකට ලයිම් දාලා මොන හරි ටිකක් දාලා මොක්ටේල් එකක් හදාගෙන ඇත්ත එක බොන්න කතා කර කර. එතකොට ටික ටික එහෙම මම මාස ගාණක් මං හිතන්නේ අවුරුදු කීපයක් කරන්නේ නැති. එතකොට සමහරවල් පොඩ්ඩක් දෙන්නක බලනවා කෝ බීලා බලන්න කියලා මම චුට්ටක් බීලා බලනවා. ඕ ෂී මේ මොකද්ද මේ වා රස කර කර මේක බොන්නේ කොහමද? මේ මෙච්චර මේක රහ බලනකො මගේ එක බීලා මේක කොච්චර රහද මේකේ පළතුරු මේක කොච්චර. එයාත් ඊට පස්සේ යාරත් දෙන්න ඇත්තනේ නැන්නම්. දැන් මම මේ ඇඟට දාගන්නේ මේ තනිකර පිච්චිලා යනවනේ ඒක. ඒ කියන්නේ ඒක ඇත්තටම රසක් නෑ. ඉතින් ඒගොල්ලන්ට රස නෙමෙයි ඒගොල්ලෝ බලන්න රස නෙමෙයි ඒගොල්ලන්ට රෝණිය අර මත් වෙන්නනේ. ඉතින් අන්තිමට මත් වුණා කියලා අවසානයේ ලැබෙන දේකුත් නෑනේ. ඔළුව කැර කියලා අන්තිම නිදා ගන්නවා ගොරෝගොරෝ. ඉතින් ඒක හරි අප්‍රසන්නයි. මේ හැබැයි දැන් මතක තියාගන්න අපිට දියුණු වෙන්න කැමති නම් ඕගොල්ලෝ දියුණු වෙන්න කැමති නම් සල්ලි හොයන්න කැමති නම් මේ සුරාව සූදුව ස්ත්‍රී අයට ලොල් වීම. ස්ත්‍රී කියලා කියන්න බෑ. දැන් පිටි ගෑනුවා ඇතින්නවනේ පිරිමියට ලොල්. එහෙම කියන්න බෑ. විරුද්ධ ලිංගිකයන්ට ලොල් වීම. සුරාව සූදුව
විරුද්ධ ලිංගිකයන්ට ලොල්වීම සහ මේ ලිංගිකත්වයට තියෙන වැඩිපුර කැමැත්ත. ඉතින් මේ මේවා අඩු කරගන්න අපේ ජීවිතේ අපිට හරි නිදහස ඉස්සරහට යන්න පුළුවන්. මොකද මම ඇල්කොහොල් ගැන කියන්නාවේ ඇල්කොහොල් වලට අපේ බ්‍රේන් එක ඩැමේජ් වෙනවා. ඉතින් දැන් භාවනා වගේ දේවල් අපි කරනවා නම් අනිවාර්යයෙන්ම සුරාවෙන් සූදුවෙන් මම කියන්නේ දැන් අද මේක බොන කෙනෙක් ඉන්නවා නම් හැමදාම පුළුවන් තරම් චුටි චුටි අඩු කරලා බලන්න. මේක ගැන තර්කානුකූලව හිතන්න ඕගොල්ලෝ. මම ඇත්තට මේක බොන්නේ ඇයි? ස්ටයිල් එකකට බොන්නේ. අපි පොඩි කාලේ සිල් ගත්තා වගේ ස්ටයිල් එකකට බොන්නේ. ස්ටයිල් එකට කමක් නැහැ, හොඳ දෙයක් කරාට. භාවනා කරන්න ස්ටයිල් එකට. ඉතින් මේ දැන් ඒකත් දෙහිම්ම කියලා භාවනාවට යමු. ඉතින් දැන් මම ඒ දවස්වල දැන් මේ ජයග්‍රහණ ලබාගෙන ගියාට පස්සේ මට ડિප්‍රෙෂන් ආවා. ડિප්‍රෙෂන් ආවා මම ඒකට හේතු පස්සේ කියන්න මම කියලා තියෙනවා. ડિප්‍රෙෂන් ගැන මම වෙනම වීඩියෝ එකක් කරා. ඔයගොල්ලෝ මගේ YouTube channel එකට ගිහින් බලන්න ડિප්‍රෙෂන් ගැන, මානසික සෞඛ්‍ය ගැන, මගේ ජීවිතය ගැන මම ඔක්කොම මට වෙච්ච දේවල් ඔක්කොම කියලා තියෙනවා මේ වීඩියෝස් වල. දැන් ડિප්‍රෙෂන් ආවා, උරන්න ගිහින් බලන්න පුළුවන්. ડિප්‍රෙෂන් ආවට පස්සේ මම කල්පනා කරා එක්තරා ජීවිත එක්තරා කාලයක් ආවා මම ඔක්කොම අතහැරපො. ඒ කියන්නේ මම සුසයිඩ් කරගන්න ට්‍රයි කරගත්තු කෙනෙක්, සිදුවි හානි කරගන්න උත්සාහ කරපු කෙනෙක්. උත්සාහ කරලා හොස්පිටල් ඉඳලා තමයි වෛද්‍යරු නිසා බේරුනේ. එදා මම කල්පනා කරා මේ මොකද්ද මේ උනේ? දැන් මේක කොහොමද මට එහෙම හිතුනේ? මගේ මානසික සෞඛ්‍ය පිළිබඳව තව දුරටත් දැන් මම ගොඩක් හදා, ඒ කියන්නේ ගොඩක් නොවිදිමත් විදිහට ඉගෙන ගත්තා අවුරුදු ගාණක් තිස්සේ. අවුරුදු කැම්පස් යන කාලේ ඉඳලාම ඊට පස්සේ වෘත්තීය ජීවිතයට ආවට පස්සේ ගොඩක් ඉගෙන ගත්තා. මම දැන් මේක විදිමත්පත් ඉගෙන ගන්න ඕනේ කියලා මේක ඊට පස්සේ එක එක කෝසස් ෆලෝ කරන්න ගත්තා, පොත් ටික කරන්න ගත්තා, මේක ගැන හදාරන්න ගත්තා. ඊට පස්සේ දැන් මේක ගැන හොයනකොට අපි ෆෝකස් එකක නම් ඉන්නේ. මම කලින් කිව්ව ફોકસ එකක ඉන්නකොට අපිට එතනට අරමුණක් එතනට එනවා. ඒ කියන්නේ ඒකට උදව් කරන අය අපිට හම්බ වෙනවා. ඒක කළා බලන්න ඒ මැජිකලි එක වෙනවා. මිරකල් එකක් වගේ වෙනවා. ඉතින් මට එතකොට හම්බ වුණා විවිධ භාවනා ක්‍රම උගන්වන අය, භාවනා කරන අය. මේ පැත්ත ගැන මට හම්බ වුණා. ඒ කියන්නේ මට නිකන් ආවා ක්ලූ එකක්. දැන් මම මේක හොයනකොට නිකන් ඔහේ හිතනකොට මගේ හැම සිතිවිල්ලකම තියෙනවා කම්පන සංකේතයක්. මගේ සිතිවිලි සියල්ල විශ්වයට එකතු වෙනවා. එතකොට මේ අවකාශයේ මගින්, මේ පරිසරයේ මගින්, මේ සබදාම මගින් ඔබත් විශ්වයේ කොටසක්, මමත් විශ්වයේ කොටසක්. විශ්වයේ තව මිනිස්සු ඉන්නවා. තව දේවල් තියෙනවා. තව ඉන්ටෙලිජන්ස් තියෙනවා. බුද්ධිය කියන එක තියෙනවා. ඉතින් මේ ප්‍රඥාව කියන එක ඒ එයාට දැනෙනවා. මේ එළියෙත් තියෙනවා විශ්වයේ දැනුම, හැමදේම තියෙනවා. අපිට පුළුවන් දැනුම ඔක්කොම ගන්න. ඉතින් මේක මට උදව් කරන විදිහට මේ පාත් එකක් මට කැපුණා. ඉතින් මතක තියාගන්න, අපි ඕගලන්ටත් අවශ්‍ය දෙයක්, ඕන දෙයක් තියෙනවා නම් ඒකෙම හිටියොත්, දැන් මම ඒකෙම ඉන්න ගමන් වෙන වෙනම කරේ නැහැ. ඒකම හිටියා. වෙන ප්‍රශ්න තිබුණ නැහැ. එකම ප්‍රශ්නයක් තිබුණේ කොහොමද ජීවිතේ වෙනස් කරගන්නේ, වෙන මොකුත් ප්‍රශ්නයක් කොහොමද ආරයත් එක්ක යාළු වෙන්නේ, කොහොමද ආරයව රවට්ටගන්නේ, මේ කොහොමද හෙට අර ක්ලබ් එකේ මේ ක්ලබ් එකේ මොනවද වෙන්නේ, ආරයගේ මෙයාගේ උපදූප, ආරයට කොහොමද පේන්න මම දෙයක් කරන්නේ, මේ ආරයට හානි වෙනකම් බලන් ඉන්නේ, ඒව නැහැ. එකම දෙයයි මම කොහොමද මේක වෙනස් කරගන්නේ. උදේ හවස හැම තිස්සෙම මම හොයන්නේ ඒක, පොත්පත්වල කියවලා හොයන්නේ ඒක, ඉන්ටර්නෙට් එකේ ගහලා හොයන්නේ ඒක, භාවනා කරලා ඉල්ලන්නේ ඒක, භාවනා කරන්න කලින් හිතන්නේ ඒක, භාවනා කරාට පස්සේ හිතන්නේ ඒක, නානකොට කනකොට බොනකොට හැම තිස්සෙම ඉන්නේ කොහොමද මේක කරන්නේ කියලා. එතකොට මේ මෙහෙම යනකොට එක පාටම මිරකල් එකක් වගේ ෂෝට්කට්ස් හම්බුණා, දැනුම හම්බුණා, දැනුම දෙන්න උදව් කරන අය හම්බුණා, ගුරුවරු හම්බුණා. ඉතින් හරිම පුදුමයක් විදිහට මේක වුණා. හැබැයි ඒ හොයාගත්තු දැනුම තමයි ඇත්තට මම මායදොරටුව කියලා මේ කරන්නේ. ඒ සියලුම දැනුම එක තැනකට කැටි කරලා විවිධ පුද්ගලයන්ට අනුව ඒක වෙනස් කර කර තමයි ඒක කරන්නේ. හැබැයි දැන් අද මට ඕගොල්ලන්ට කියන්න ඕනේ ඇත්තටම මේ භාවනාව කියන එක අපිට ගොඩාක් පාවිච්චි කරන්න පුළුවන් අපේ ජීවිතේ සල්ලි සෞභාග්‍ය මේ දේවල් ලබා ගන්න. ඉතින් උදේ පාන්දර නැගිටලා මම අද කියලා දෙන්නම් නිකන් ඕගොල්ලන්ට කරන්න දෙයක්. උදේ පාන්දර නැගිටලා මම ඔයගලන්ට මේ මගේ මෙතන මේ ඕපන් කරගත්ත ඇත්තටම මේ 1993 කොහෙද වොෂින්ටන් වල මේක ගියේ 1996 තමයි මේක ගිහින් තියෙන්නේ, පබ්ලිෂ් වෙලා තියෙන්නේ 1993 වොෂින්ටන් වලට එකතු වෙලා තියෙනවා භාවනා කරන පුද්ගලයන් 4000ක් විතර. වොෂින්ටන් වලට එකතු වෙලා සති 6ක් 6 week mission එකක් සති 6ක්
භාවනා කරලා තියෙනවා වොෂින්ටන් වල පාරවල් වල තැන් තැන් වල හදාගෙන භාවනා කරලා මේ හැබැයි පොසිටිව් අය භාවනා කරන සමහර අය නෙගටිව් අය ඉන්නවා නෙගටිව් අය නෙමෙයි පොසිටිව් අය කියන්නේ ජීවිතය දිහා සුබවාදීව බලන ජීවිතය දිහා ආදරෙන් බලන හරි පොසිටිව් තින්කර්ස්ලා භාවනා කරලා තියෙනවා 4000ක් විතර ඉතින් ඇත්තට මොකද මේ වොෂින්ටන් වල මේ ක්‍රයිම් රේට් එක අපරාධ සිදු කිරීමේ මේ මේ රේට් එක එන්න වැඩි වෙලා තියෙනවා අපරාධකාරයෝ වැඩි වෙලා තියෙනවා ප්‍රශ්න ඇති වෙලා තියෙන ඒකත් එක්ක ඔක්කොම කට්ටිය වොෂින්ටන් වලට ඇවිල්ලා භාවනා කළා. ඒගොල්ලෝ මේකට කියනවා වොෂින් මැෂින් ඉෆෙක්ට් කියලා. නිකන් අර හොදලා දාන්න. ඒගොල්ලන්ගේ සුබවාදී ශක්තියෙන් මේ අවට පරිසරයට අවට විශ්වයට එකතු කරන්න ඒ භාවනා කරන 4000ක් ඉන්න අයගේ අවට පරිසරය වොෂ් කරන්න පුළුවන්. අපිට පුළුවන් කියන්නේ වොෂ් කරන්න දෙයක් නෑ. ඒවා ඉබ්බේ සිද්ධ වෙනවා විශ්වය විසින්. එක සබාධාමෙන් සිද්ධ වෙන දේවල් අපි හැමෝම එකතු වෙලා භාවනා කරොත් අපිට පුළුවන් අපේ මේ රටේ තියෙන ප්‍රශ්න වොෂ් කරලා දාන්න. එතකොට ඇත්තටම දැන් මිනිස්සු හැබැයි වෙලා තියෙන මිනිස්සු අරගල කරනවා වැඩි. අරගල කරන එක හොඳයි. හැබැයි ඒ කියන්නේ අරගල කරන්නට අරගල කරන්න දීලා අනිත් අයකට හුරේ දාන්න නැතුව අනිත් අයට පුළුවන් අරගල කරන අය ගිහිල්ලා අරගල කරන්න. හැබැයි අනිත් අය භාවනා කරන්න. භාවනා කරද්දී මේක දිහා හරිම සුන්දරව මැදස්තව බලන්න පුළුවන්. හැබැයි මතක තියාගෙන භාවනා කරනවා කියලා කියන්නේ ඔක්කොටම වඩා කරන්න පුළුවන් ලොකුම අරගලේ තමයි. මොකද අරගල කළා අපි ජයග්‍රහණය කරගන්නේ එළියේ මොකක් හරි දෙයක් අපි කෑක් ගහලා සටන් කරලා. ඒක දැන් නිව් ට්‍රෙන්ඩ් එක නෙමෙයි. ඒක පරණ කාලේ ගන්න. කෑ ගහලා සටන් කරලා කරන ඒවා පරණ කාලේ. දැන් ඊට වඩා ගොඩාක් ලොකු දියුණු මානසික මට්ටමක මිනිස්සු පිරිසක් ලෝකේ ජීවත් වෙනවා. අපි රාවණා ගැන කතා කරනවා. අපි රාවණා ඒ කාලේ තිබුණු මේ දැන් ඉන්දියාවේ තියෙන වෛමානික ශාස්ත්‍රය කියලා එකක්. හැබැයි දැන් අපි අපේ රටේ අපි රාවණාව කියලා එක්කෙනෙක් නැහැ කියලා හිතනවා. අපි අවිශ්වාස කරනවා. හැබැයි මට හම්බුණා මේ ළඟදී UK වල ඉන්න එයාට හොඳට සිංහල පුළුවන් UK වල ඉන්න මේ ඉතිහාසය ගැන ඉගෙනගත්තු PhD එකක් කරන පිරිමි ළමෙන් එයාගේ රිසර්ච් එකට එයා කරන්නේ රාවණා ගැන. ඉතින් මම කල්පනා කරේ ඇයි මේ රාවණා කියලා මේ නැත්තම් එක්කෙනෙක් ඇයි මේ රිසර්ච් කරන්නේ? එයා රිසර්ච් කරනවා. මම මතක තියාගන්න එයා රිසර්ච් එකට රාවණා ගැන හොයන්න ගියේ ඉන්දියාවට. ලංකාවට ආවට එයාට ලංකාවේ හම්බුන්නේ නැහැ. හැබැයි එයාට ඉන්දියාවෙන් රාවණා ගැන ගොඩක් තොරතුරු හම්බ වෙලා තිබ්බා. ඉතින් ඇත්තටම මේ දේවල් ගැන හිතද්දි මටත් හරි පුදුමයි. ඉන්දියාවේ මොකද මේක ඇත්තටම රාවණා ගැන මේ මූලාශ්‍ර නැතිකරන එක ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයලා කරපු වැඩක්ද කියලා හිතන වෙලාවකට නෑ ඒ වැඩක් නෑ. ඒක කල්පනා කළ වැඩක් නෑ. දැන් මේක මම රාවණා ගැනවත් මුකුත් ගැන කියන්න නෙමෙයි ආවේ. මම කියන්න ගියේ ඇත්තටම අපි ගොඩක් අපි අපේ ප්‍රෞඩ ඉතිහාසයක් තිබ්බා. එර්දියෙන් යන්නා වූ නෙක් රහතුන්ගේ සෙවණැල්ලෙනි හිරු රශ්මිය කණ්ඩේ නේ. මොකද එර්දියෙන් යන්නා වූ නෙක් රහතුන්ගේ එර්දියෙන් යන මේ රහතන් වහන්සේලාගේ හෙවණැල්ලෙන් ඉරේලිය වැටෙන්නේ පොළොවට. අපිට වීටික වේල ගන්න බෑ කියලා ගෑනු බයිනවා ඒ කාලේ. ඒ තරම් පිරිසක් එර්දියෙන් වඩනවා. අපේ රටේ හිටියන 12000 24000 ලක්ෂ ගණන් රහතන් වහන්සේලා හිටිය. ඒගොල්ලන්ට මේ බස් වලින් යන්න බැහැ. ඉතින් එර්දියෙන් යනවා කට්ටිය සාමාන්‍ය දේවල් ඒ දවස්වල. ඉතින් එතකොට මේ ඒකනේ මේ ලියවිලා තියෙන්නේ. එච්චර රටක අද අපි අරගෙන කරනවා කෑ ගහනවා වැඩ වජන කරනවා කැම්පස් එකට ගියාට පස්සේ ඉගෙන ගන්න දෙන්නේ නැහැ. ළමයිව දේශපාලනට ගන්නවා ළමයිව අවුස්සනවා. දැන් මම නම් ඇත්තටම කැම්පස් අපි කැම්පස් ගිහලා කවදාවත් ස්ට්‍රයික් කළා නැහැ. අපිට එහෙම අපිට හොඳ පිරිසක් හම්බුනාර හොඳට ඉන්නකොට ජීවිතේ මං හිතන්නේ හොඳ පිරිසක් හම්බ වෙනවා ඇති කියන හොඳ විදිහට සුබවාදීව ඉන්නකොට හොඳ වෙලාවට. දැන් මට පේරාදෙනිය වගේ යන්න නැතුව මම කොළඹ යුනිවර්සිටි ගිහලා ලෝ ෆැකල්ටි ගිය නිසා අපි යනකොට කිසිම කෙනෙක් මහශිෂ්‍ය සංගමයටත් අපි හිටියේ නැහැ. අපි නැහැ ඒකේ. ඉතින් හරිම සතුටින් හිටියා. රැග්ස් නෑ මුකුත් නෑ. අපේ සහෝදරය අපිව බලාගත්තා. අපි එහෙම අපි හොඳට පොලේ පාය ගහලා ජීවත් වෙනවා. රැග් නෑ කියලා අපිට මුකුත් හානියක් වුණේ නෑ. රැග් නැති නිසා අපි හැමෝම හරි සතුටින් හිටියා. ඉතින් මතක තියාගන්න මේ අරගල කරලා කෑ දැම. ඇතන යුනිවර්සිටි ළමයිට මේ උගන්වන්න ඕනේ. මේ අරගල කරලා කෑ ගහනවට වඩා වැඩි දෙයක් ඒක දන්නේ නැති මිනිස්සු කරන එකක්. අරගල කරලා කෑ ගහනවට වඩා ලොකු දෙයක් අපිට මේ බලන්න පිට නිව්යෝක් වල මේ වොෂින්ටන් වල පිටරටවල් වල මේ භාවනා කරලා ඒගොල්ලෝ ක්‍රයිම් රේට් එක අඩු කරන් හදලා තියෙන 1993. මේ කොච්චර පරණ නිවුස්ද මේවා නේ. අපි තාම මේ එතනට තාම අපි ඇවිල්ලා නැහැ. හැබැයි අපි කතා කරොත් රාවණාගේ ඉතිහාසය ඉඳන් අපි කතා කරනවා. අපි මොනවද මේ අපි ප්‍රෞඩ මමත් එහෙම කතා කරනවා. ඇත්තටම ප්‍රෞඩ ඉතිහාසය අපි මෙහෙමයි කියලා. හැබැයි අපි අපේ මිනිස්සු ඉන්න තැන බැලුවම හිතනවා අයියෝ කොහොමද මේක හදන්නේ.
ෆේස්බුක් එකට ගියත් බලන්න අධ්‍යාපනයක් දෙන කෙනෙක් ඉන්නවද? ෆේස්බුක් එකේ ඔක්කොම එකම රැල්ලක් එනවා. කවුරු හරි ගෑන් ළමෙක් මොන හරි ගැටුමක් හරි මොකක් හරි දෙයක් කළොත් ඒක රැල්ලට රැල්ලට යන්නේ හරක්. රැල්ලට යන්නේ අර හරක් විතරක් නෙමෙයි. එළුවෝ තව රැල්ලට යන කට්ටිය කියන්නේ රැලක් වගේ යන අය. මම කියන්නේ රැලක් වගේ යන අය, රංජු පිටින් යන අය, මී හරක් හරක් එළුවෝ බැටළුවෝ බැටළුවෝ ගොඩක් යනවා. ඒක බැටළුවන්ගේ තියෙනවා ෂීප්ලාගේ බැටළුවෝ. ඉතින් මේ බැටළුවෝ වගේ මේ රෑනට රෑනට යන්න එපා. මේ කවුහරි කෙනෙක් ෆෝම් කරොත් දැන් අපිට උදාහරණයක් විදිහට දැන් මගේ ගැන මඩක් ගැහුවොත් තියෙම කවුරු හරි රට මේක කතා කරයි. අනේ ඒගොල්ලන්ගේ ගෙදර අය කන්නේ කොහොමද, ඒගොල්ලන්ගේ භාවනා කටයුතු, ඒගොල්ලන්ගේ දියුණුව ඒව නැහැ. අරක කතා කරනවා මාසයක් විතර. සති දෙකක් තුනක් කතා කරනවා, ඊට පස්සේ ආය වෙන එකක් යනවා. ඒ නිසාම ඕගොල්ලන්ගේ මනෝවිද්‍යාඥයෝ ලංකාවේ ඉන්නවා. ඒ කියන්නේ දැන් පොලිටිෂියන්ස්ලාට රටේ මේ රටේ දේශපාලනේ හැන්ඩල් කරන්න මනෝවිද්‍යාව දන්න මාකටිං කරන කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ ඔගලංග මේ ඒ කියන්නේ ඔගලංගේ ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් වලින් හොයා ගන්න පුළුවන්. ඔගොල්ලෝ බලන YouTube වීඩියෝ එකේ ඉඳලා දැන් අපි තුමු සමල් කියලා නමක් නෑ නේ, සමර කියලා පිරුළමෙක් ඉන්නවා. සමර කියලා පිරුළමයා හොරෙන් ගිහිල්ලා එයා බලනවා එක එක නරක YouTube එකේ බලනවා. එයා බලන්නේ මොන හරි දේවල් ටිකක් එක්ක. එයා කවුද කියනක ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් වලින් හොයාගන්න පුළුවන් සමර කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා. මතක තියන දෙවියන් වහන්සේ වගේ තමයි Google දන්නවා මම කවුද කියලා. දැන් මම නදීපව ගත්තොත් මම උදේ නැගිලා මෙතන මොනවද බලන්නේ, මගේ මම මෙතන මොනවද මම සර්ච් කරන්නේ කම්පියුටරකින්, එතන මගේ ෆෝන් එකේ මම මොනවද බලන්නේ, මම මොන දේ හොරෙන් කරත් එලිපිට කරත් මම කවුද කියන එක ද වටිනාකමක් Google එකෙන් දෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි YouTube channel එකක් ගත්තත් YouTube channel එකේ මගේ ඉන්නේ මොන වගේ ප්‍රේක්ෂකයෝද, මගේ ඉන්නේ නිකන් porn site වලට ගිහිල්ලා ඒවා බලනවා, ඊට පස්සේ නිකන් joke බලනවා, ඊට පස්සේ ඔන්න ඒ වෙනම ආවත් බලලා යනවා වගේ කට්ටියක් නෙමෙයි. මගේ ඇත්තටම ඉන්නේ එහෙමයි නෙමෙයි. මගේ ඉන්නේ මේ ජීවිතය වෙනස් කරගන්න යම්කිසි දැනුමක් ලැබුණ හොඳ පිරිසක් ඉන්නවා මට. මේ හොඳ කියන වචනේ මම පාවිච්චි කරන්න ආස නැහැ. මොකද හොඳ කියොම නරක පිරිසක් ඉන්නවා කියලා තේරෙනවානේ. ඉතින් අර බ්ලූ ෆිල්ම් එකක් බැලුවා කියලා, පෝන් බැලුවා කියලා නරකයි කියන්න බෑ. ඒගොල්ලන් අපිට පුළුවන් හොඳ නරක කියන්නේ අපි පොඩි කාලේ ඉඳලම අපි පාවිච්චි කරන නිසා මේ වචනේ එනවා. අපිට ඒගොල්ලන්ට මේ දියුණු වෙන මේ සාර්ථකත්වයේ මාවතට අපිට දාන්න පුළුවන්. ඒව ගැන මම පස්සේ මම කතා කරලා තියෙනවා. පස්සේ මම ඔයගොල්ලන්ට කතා කරන්නම්. එතකොට මේ Google එකේ වුණත් අපි බලන දේවල් වලට අනුව අපිට වැලියු එකක් දෙනවා. එතකොට යම්කිසි channel එකක ඉන්න පිරිස හොඳ පිරිසක් නම් එයාට හම්බෙන ගානත් වැඩි. ඒ කියන්නේ අපේ crowd එකට අනුව අපිට මේ යන advertisement එකකට හම්බ වෙන යම්කිසි පොඩි ගණන් හම්බ වෙන්නේ. හැබැයි ඒ ගානේ වැලියු එකක් වැඩි වෙනවා මගේ හොඳ client base එකක්. මගේ හොඳ client base එකක් නෙමෙයි, මගේ හොඳ ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා නම්. තේරුණාද? එතකොට මතක තියාගන්න තමන් කොච්චර රහසේ මේවා කරත් මේ තමන් ගැන මේ ඔක්කොම ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් වලින් දන්නවා. දැන් මම කියන්න ගියේ ලංකාවේ ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් හැන්ඩල් කරන අයට, මේ මාකටිං කරන අයට පුළුවන් ඔගොල්ලෝ මොන වගේද බලන්නේ, මොනවද බලන්නේ. දැන් වැඩිපුරම සෙක්ස් කියන එක සර්ච් කරලා අංකයකට ආපු රටක් නේ ලංකාව. එතකොට දැන් මම හදිස්සි අපිට මම වෙනම channel එකක් ඇරලා මම නිකන් නරක පින්තූර දැම්මොත්, ඒ කියන්නේ අපිට මම ෆෝන් වගේ මොන හරි ඇඳුම් භාගයකට ගලවගෙන දඟලන එකක් දැම්මොත් මේකේ බලන්න පුළුවන් පිරිසක් ඉන්නවා කියලා මම දන්නවා. ඉතින් ඒක ඇවිල්ලා හරි සරල මාකටිං, ඒ ලොකු මාර මැජික් නෙමෙයිව, සරල මාකටිං ඕන කෙනෙක් පොඩි ළමයට දා ගන්න පුළුවන්. වැඩිපුරම ලංකාවේ සර්ච් කරන්නේ සෙක්ස් නම් අපි ඒ සෙක්ස් පැත්තට අදාළ වීඩියෝ එකක් කරොත් ඒක වැඩිපුර බලනවා. එතකොට ඒකට හැබැයි වැලියු එකක් අඩුයි. ඒ කියන්නේ ඒකට දෙන ලොකු වටිනාකමක් එකතු වෙන්නේ නැහැ. සහ ඒක මම කරා කියලා මාව, ඒ කියන්නේ මට ඒකෙන් මට බෑනේ සෙක්ස්. දැන් සෙක්ස් උගන්වන කෙනෙක් නම් කමක් නැහැ. ඒ කියන්නේ මේ ඒක ඇවිල් සබ්ජෙක්ට් එකක්නේ. ඉන්දියාවේ වගේ ඔය කාමසූත්‍ර වගේ ඒවල තියෙනවා. අපි කොහොමද ජීවිතේ මේ ලිංගිකත්වය කියන එක කොහොමද මේ ලස්සනට පාවිච්චි කරන්නේ කියන එක. ඒ කියන්නේ මානසිකව කොහොමද ඒක හරි ඩීසන්ට් විදිහට පාවිච්චි කරන්නේ. ඒවා අපේ ලංකාවේ ඒව කතා කරන්නේ නැහැ. හැබැයි කටි ඔක්කොම ප්‍රසිද්ධිය කතා නොකරට කටි ඔක්කොම මේ වැඩිපුරම මේක සර්ච් කළා ඉස්සර මේ ආපු රටක් වුණා. ඉතින් ඒ නිසා මේ ඕගොල්ලන්ගේ මානසිකත්වයේ දන්න පිරිසක් ඉන්නවා, දේශපාලඥයෝ. ඒගොල්ලන්ගේ මිෂන් වලට, ඒගොල්ලන්ගේ ප්‍රොපගැන්ඩා එකට ඕගොල්ලන්ව පාවිච්චි කරනවා. එතකොට ඒගොල්ලන් කරන්නේ ඒගොල්ලෝ දන්නවා ඕගොල්ලන් මේක සතියක් විතර ඕගොල්ලන් භාවනා කරන්නේ නැහැ. ඕගොල්ලන්ගේ මනස ඕගොල්ලන්ගේ අතේ නැහැ. හරි දුකයි ඒ ගැන
කියන්නේ ඕගොල්ලන්ගේ අතේ තියෙන මං ගැන බලන අයගේ අතේ ඇති බහුතරයේගේ අතේ නැහැ. හැබැයි අපිට පුළුවන් එක වෙනස් කරන්න. ඒ දැන් මේ අතේ නැති නිසාම තමන්ගේ අතේ තමන්ගේ කන්ට්‍රෝල් එක තමන්ගේ හිතේ කන්ට්‍රෝල් එක නැති නිසාම බලන්න මේ මොනවා හරි දැන් අපි තුමු දැන් එකපාරටම ආවනේ අර TikTok නෙමෙයි මොනවාද අර ගේම් ගහන ගෑනු ළමෙන් දැන් ඒකට අපි තුමු කවුරු හරි යාව ෆෝම් කරා කියලා ඔයා මෙහෙම කරන්න මම ඔයාලට සල්ලි දෙන්න. එතකොට බලන්න මම කියන උදාහරණ නිකන් හිතමු කවුරු හරි යාව ෆෝම් කරලා යාව යාව එකපාරටම මේ මෙහෙම දෙන්නට එන්න කියලා ගත්තා කියලා මෙහෙම දෙයක් කරන්න ඔයා කියලා සජෙස් කරා කියලා මම සල්ලි දෙන්නම් කියලා. එතකොට එයාම ඊට පස්සේ මේක මාකට් කරනවා මෙන්න මෙහෙම කෙනෙක් ඉන්නවා මෙයා මාරලුම් මෙහෙම මෙහෙමයි කියලා අපි ඊට පස්සේ ඊ කල්ලගෙන අම්මා ඇත්තද එහෙම එකක්ද කියලා සති ගාණක් අපි ඒක කතා කරනවා. ඒක ඇස්සේ අපිට ගොඩාක් දේවල් ෆෝකස් එකෙන් අවුට් වෙනවා. ඒ කියන්නේ අපේ මේ ෆෝකස් එකකින් හරිම වැදගත්. මේ ෆෝකස් එකෙන් මේ අපි මිදුනම ගොඩාක් දේවල් එකෙන් අපිට හැමතිස්සෙම දැන් මෙහෙම දැන් මෙතන කොච්චර දේවල් තියෙනවද ඔයගොල්ලන්ට මගේ අවට කොච්චර දේවල් තියෙනවද ඔයගොල්ලෝ ෆෝකස් කරන් ඉන්නේ මාව. හැබැයි තව කියන්න පුළුවන් අර පැත්තේ තියෙනවා අර පේන්ටින් එකක් තියෙනවා අර මේක ලෑම්ප් එකක් තියෙනවා මේක එක එක බලන්නත් පුළුවන්. දැන් මතක දැන් ඔයගොල්ලන් මේ අර ලෑම්ප් එක දිහා බලන් ඉන්න මොහොතක ඔයගොල්ලන්ට මම කියන වචනයන් දෙක මිස් වෙන්න පුළුවන්. අපේ ෆෝකස් එක අයින් වුණොත් ගොඩාක් අපිට ගොඩක් හොඳ දේවල් මිස් වෙනවා. අද ඉඳන්වත් පුළුවන් නම් ඔයගොල්ලන්ගේ මේ ෆෝකස් එක කියන එක අනිත් පැයට පාවිච්චි කරන් දෙන්න එපා. මොනවා හරි විකාරයක් නිකන් අර කියන්නේ විසූක දස්සනයක් අපිට ගේනවා. අපි ඒක තමයි ඊට පස්සේ අපි දිගටම කතා කරන්නේ. අපේ අහිංසක මිනිස්සු බැටලූ රෑනක් වගේ අර මනෝවිද්‍යාව දන්න මාකටින් දන්න කෙනෙක් හදන මොනවා හරි විගඩමක් මාකටින් දන්න කෙනෙක් හදන විසූක දස්සනයක් පස්සේ අනේ බැටළු වෑන වගේ උහේ ඕම යනවා. අපි මෙහෙම යනවා මේ පැත්තේ මොකක් හරි දෙයක් අපේ ෆෝකස් එකෙන් මිස් වෙන දෙයක් සිද්ධ වෙලා තිනවා. අපි එහෙම කිය කී ආය අර ගැන කතා කරනවා. මේක කරන්නේ මේකට වෙන්නේ නැති කී අපි ඒකට යනවා. ඒත් අපිට මිදෙන්න බෑ. පුළුවන් නම් ඊට පස්සේ එහෙම දෙයක් දැක්කොත් ඒකට ලයික් එකක් හරි හා හා එකක් හරි දාලා කමෙන්ට් එකක් දාලා එතනින් එහාට යන්න. ඒක ගැන මීම්ස් හදහද ඒක ගැන ෂෙයා කරන්න එපා. ඒ මීම්ස් හදහද ෂෙයා කරන්නෙත් ඒවට සල්ලි දීලා වෙනම මාකටිං කියලා කියන්නේ දැන් සයිකලොජිකල් මාකටිං තියෙන්නේ. ඒක නෙගටිව් මාකටිං වැඩි සයිකලොජිකල් මාකටිං. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ මනෝවිද්‍යාව දැනගෙන තමයි AI එකකින් දැන් හැමදේම රන් කරන්නේ. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලින්. ඒතර ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා කියන්නේ මේ કૃත්‍රිම බුද්ධිය කියලා කියන්නේ මං කිව්වේ. ඔයගොල්ලන් මොනවද බලන්නේ? ඔයගොල්ලෝ කාත් එක්කද කතා කරන්නේ? ඔයගොල්ලෝ කාත් එක්කද chat කරන්නේ? හැම දෙයක් එක්කම ඔයගොල්ලන් කවුද කියන එක ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් දන්නවා. ඔයගොල්ලන්ගේ buying power එක කොච්චරද? ඔයගොල්ලන්ට කොච්චර සල්ලි තියනවද? ඔයගොල්ලන්ට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා දැන් search කරොත් මොකක් හරි ලෙඩකට දෙහිතක් හිතේ ඉඳන් ඒ ලෙඩේ බෙහෙත් ඔයගොල්ලන්ට pop up වෙනවා Google එකේ. ආ මෙහෙම එකක් තියෙනවා. මෙහෙම බලෙන් දෙනවා. ඇයි? එයා දන්නවා දැන් ඔයා මේ ලෙඩේට බෙහෙත් හෙව්වා දැන් ජනවාරිත් හෙව්වා ඊට පස්සේ අප්‍රේල් හෙව්වා ඔක්කොම එයා දන්නවා. සහ ඊට පස්සේ ඔයා යන තැන් එක්ක ඔයාගේ pattern එක දන්නවා. ඔයා අපිට ඔයා 2000 ඉඳලා 2020 වෙනකන් 2000 ඉඳලා පාවිච්චි කරා නම් ඔයාගේ මේකම Google account එක ඔයා ගිය තැන් ඔක්කොම මොකද අපි GPS තියෙන මේ හැම තැනම ඔයා ගිය හැම තැනම දන්නවා. ඒකෙන් පුළුවන් මනෝවිද්‍යාව දන්න කෙනෙක්ට මනෝවිද්‍යාව සහ මේ මොලේ වැඩ කරන විදිහ දන්න ඒ දත්ත කවලානේ තියෙන්නේ මේවට. එතකොට ඕගොල්ලන් අනාගතයේදී මොන වගේ ස්ටෙප් එකක් ගනීද කියලත් Google එක දන්නවා. එතකොට ඕගොල්ලන් මේ හැන්ඩල් කරන්න හරි ලේසි. අපි නිකන් රූකඩ වගේ ඉන්නේ. භාවනා කරන්න කියන්නේ උදේට නැගිටලා චුට්ටක් හරි මම නිකන් දැන් කියලා දෙන්න උගන්නන්න කොහොමද කරන්න එකේ මම කරන්නේ දැන් මම මොනවත් කරන්නේ නැති වුණාම මම මේ දැන් මම කියන්න යන්නේ ඇත්තටම මෙහෙම හැන්ඩල් කරන්න දෙන්න එපා අරූකඩ වෙන්න එපා. උදේට නැගිටලා හැමෝම පුළුවන් නම් පාන්දර නැගිටින්න. අදනම් මම නැගිටිනකොට 6 චුට්ටක් පහ වෙලා මොකද ඊයේ නිදි මරපු නිසා පැය 8ක් නිදා ගන්න සුව නිින්දක් ලබන්න නිදි මරන්න එපා. අද ගොඩාක් දීර්ඝ වුණා මේ වීඩියෝ එක. හැබැයි කමක් නැහැ මට හිත සතුටුයි මට ගොඩක් දේවල් උගන්න ගන්න හම්බුණා කියලා දෙන්න හම්බුණා. හෙට ඉඳලා අඩුම ගානේ විනාඩි 10කට 15කට කිටි කරමු නේද? මොනවාද ඔයගොල්ලෝ කියන්නේ? ඒ ඔයගලන්ගේ ඒවා දාන්න පුළුවන් නම් ඔයගලන් මට හෙට කතා කරන්න ඕනේ මාතෘකා තුන නම් පල්ලෙහින් දාන්න. ඔයගලන්ගේ ප්‍රශ්න අහන්න මම බලාපොරොත්තු වෙනවා. question and answer එකකට යන්න මට තාම යන්න බැරුණා. මම හැමදාම හිතනවා එකට යන්න කියලා. මම තාම හොයනවා ක්‍රමයක්. ඒ කියන්නේ මට ආසයි කියන්නේ ඔයගලන්ගේත් ඔයගලන්වත් අරගෙන මෙතන ස්ක්‍රීන් එකට ඔයගලොත්වත් අරගෙන
දෙන්නෙක් එක්ක ස්ක්‍රීන් එක දෙකට බෙදලා කරන්න පුළුවන් නම් මං ආසයි ප්‍රශ්න අහන කෙනාවත් මෙතන පෙන්වන්න පුළුවන් නම් ඉතින් එහෙම කැමතිය ඉන්නවා නම් මට කතා කරන්න මේ ඔයගලන්ට ප්‍රශ්න අහලා මේ මගේ YouTube channel එකේ මාත් එක්ක පෙනී ඉන්න කැමති නම් එතකොට මට පුළුවන් ඔයගලොත් එක්කම කතා කර කර ඔයගලන්ට උත්තරේ දෙන්න එහෙම සැනකට යන්න කැමතිය ඉන්නවා නම් පල්ලෙහින් කමෙන්ට් කරන්න ඒ වගේම මගේ 0772795304 කියන දුරකථන අංකයට WhatsApp message එකක් දාන්න 0772795304 0772795304 වගේ secretaryගේ නම්බර එක ඒකට WhatsApp තියෙනවා WhatsApp message එකක් දාන්න ඔයගොල්ලෝ කැමති නම් රූපයත් එක්ක ඇවිල්ලා ප්‍රශ්න අහන්න එතන ඔයගොල්ලන්ට පුළුවන් වීඩියෝ ක්ලිප් එකක් විදිහට එහෙම නැත්නම් Zoom එකේ එහෙම නැත්නම් WhatsApp එකේ අපිට පුළුවන් මේ ප්‍රශ්නේ ගන්න ඊට පස්සේ මට පුළුවන් මේ ප්‍රශ්නේ උත්තරේ ඔයගොල්ලන්ට මේ වගේ session එකක දෙන්න ඒකට අපිට ඕන වෙනම blog එකක් කරන්න පුළුවන් question and answer කියලා සතියකට දවසක් හරි මාසයකට දවස් දෙකක් හරි දැන් ටග්ගාල යමු භාවනාවට දැන් පරක් වෙන ඕගොල්ලෝ මේක දැන් බලන එකකුත් නෑ වැඩි වුණොත් දිග හරි හා දැන් මෙහෙම වාඩි වෙන්න මුලින්ම හුස්ම අරගෙන දැන් මේක ලොකු භාවනාවක් නෙමෙයි මේකට කියන්නේ mindful මේක mindfulness ඒ කියන්නේ සතිය පිහිටවා ගැනීම කියන එක තමයි මෙතන තියෙන ප්‍රධාන පරමාර්ථය. භාවනාවක් කියලා මේ අපි හිත සිතිවිලි නතර කරන්නේ එහෙම ඕනේ නැහැ. අවධානය තමන් ගාවට ගන්නයි උනේ. අපේ හැමතිස්සම අවධානය තියෙන මම මෙච්චරලා කතා කරේ අවධානය තිබ්බේ ඔගොල්ලෝ ගාව. සමම් කතා කරන තැන්වල මගේ අතීතේ මම යනකොට ඒ තැන්වල හිත මෙහෙම තිබ්බේ. ඕන දැන් ඒ ගිය ඔක්කොම සිතිවිලි ටික මම එකතු කරලා මගේ ගාවට ගන්නවා. හා ඔන්න මම හම්මේ හරින් සනීපයි එතකොට මට ඒකට අග්ගාලා දැන් අර පුරුදු වෙලා මට ළඟට ගත්තම හිත හරි සනීපයි ඔගොල්ලෝ ළඟට අරගන්න හිත ඒ කියන්නේ මෙතනට ගන්න හිස්මුදුනට අවධානය යොමු කරන්න හා හිස්මුදුනට අවධානය යොමු කළා උගට අත ඕන නම් මෙහෙම ඔස්සර උඩින් හොම් තියාගන්න ලොකු එහෙම ලොකු මේකක් නෑ හැබැයි කොන්ද කෙලින් තියාගන්න පුළුවන් පුටුවක වාඩි වෙන්න මෙහෙම කොන්ද කෙලින් තියාගෙන හිස් මුදුනට අවධානය යොමු කරන්න. Sorry. හිස් මුදුනට අවධානය යොමු කරලා ටික වෙලාවක් ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලන්ට හිස් මුදුන පේනවද දැනෙනවද හිස් මුදුන ඒ කියන්නේ එතනට අවධානය තියාගන්න එතන කොහොමද එතන වදනෙන්නේ කොහොමද ඊළඟට එතන සැහැල්ලුයි කියලා හිතන්න සැහැල්ලුයි එන්න නල්ලට අවධානය යොමු කරන්න නල්ල මනසින් අල්ලන්න try කරන්න නල්ල දකින්න උත්සාහ කරන්න නල්ලල ඇහි බැම ඇස් දෙක නහයට ආවට පස්සේ අපිට පුළුවන් වුණා මේ හුස්ම ගනිද්දි කොහොමද නහයට දැනෙනවද කොතනද දැනෙන්නේ සමහරට මෙතන දැනෙනවා සමහරට ඇතුළෙත් දැනෙනවා කියන හුස්ම වදින තැන ඒක හොයන්න ඊළඟට කම්මුල් ජෝස් උගුර මේ බෙල්ල හුස්ම ගනිද්දි මේ අපි මේව හෙලවෙනවා අපි හුස්ම ගනිද්දි යන්තම් මේ අපි උර හිසෙන්න බඩේ පිුණාට පස්සේ මෙහෙන් මේ ටිකක් හෙලවෙනවා ඒ එක අවධානය යොමු කරන්න උරහිස් අපේ chest එක බඩ මේ අතපය දිගේ බල කෙන සමහරවල් මේ පුටුවත් එක්ක අපි පුටුවට අපේ ඇඟ touch වෙන තැන් කොන්ද අස්ස කකුල් දණහිස් නේ පහළටම හිමීට ඒක විතර කියන්නේ body scanning ශරීර ස්කෑන් කරනවා වගේ හිමීට අරගෙන යන්න අරගෙන ගිහිල්ලා අන්තිමේදී ඔක්කොම රිලැක්ස් කරගෙන අරගෙන යන ගමන් සැහැල්ලුයි කිම ඔක්කොම ටික සැහැල්ලු කරන්න මාංශ පේශි කටේ මාංශ පේශි මූණේ මාංශ පේශි මේ තද කරන් ඉන්නවා නම් දිව තද කරන් ඉන්නවා නම් අතපය සැහැල්ලු කරලා සැහැල්ලු කරන්න මේක ඔබට විනාඩි 10ක්වත් උදේට කරන්න පුළුවන් ඉතින් මේක හැමදාම උදේ පාන්දර නැගිටලා මේක කරන්න ඒක තව භාවනාත්‍රි අපි මේ වගේ ඉස්සරහ තව කතා කරමු තව ගොඩක් කතා කරන්න තියෙනවා භාවනාව කොහොමද අපි මොලේට බලපාන්නේ කොහොමද මේකින් දැන් මම පටන් ගත්තේ සල්ලි හොයන්න භාවනා කරන්න පුළුවන් කියලානේ
ඇත්තටම මේකෙන් අපේ හිත නිවෙනවා. ඒ කියන්නේ පුළුවන් දවසට පුළුවන් නම් අද ඉඳන් මම මේ කියනවට නිකන් දවසට තුන් පාරක් විතර මේක කරන්න විනාඩි 5 5 තැන් තුනකින් උදේ පාන්දර කරන්න. රැ නිදාගන්න යන්න කලින් කරන්න. දවල් දවසෙත් නිකන් අපි තුන් දෙකට තුනට වගේ උගලන් නාලා කරලා පොඩ්ඩක් නිදහසේ ඉන්නාන්ත එකක් හෙම් බිලා ඊට පස්සේ මේක කරන්න. මට එහෙම කරලා දවස් දෙක තුනක් කරලා මට කමිට් කරන්න කොහොමද ඕගන් දැනෙච්ච සනීප කියලා. ඉතින් මේකට මයින්ඩ්ෆුල් මෙඩිටේෂන් කියලාත් කියනවා. මයින්ඩ්ෆුල්නස් කියලා කියන වචනේ කියන්නේ සතිය පිහිටවීම කියන එක ලෝකෙ දැන් හැමතැනම කරන එකක්. හැම ඔෆිස් එකකම උදේ නැගිටට පස්සේ මේක මෙහෙම අපි සිහිය තියාගෙන වෙන වෙන විදිහට මේක කරන ක්‍රම තින ඕන් තරම්. හරි සරලයි. ඒ හිත මේ අවධානය තමන් ගාව තියාගන්න තියෙන්නේ. එහෙම නැත්නම් තමන්ගේ කාමරේ තියෙන ශබ්ද වලට කාමරෙන් එළියේ තියෙන ශබ්දට අපි හිත අපිට අවශ්‍ය විදිහට අවධානය හිමීටි හිමීටි යොමු කරගෙන යනවා. ඉතින් මේවා හරි සරල දේවල්. තව ඕනනම් ටෙක්නික්ස් ගොඩාක් තියෙනවා මම ඔයගොල්ලන්ට ඉස්සරහට කියලා දෙන්නම්. එහෙමනම් අද මොන හරි දෙයක් ඉගෙන ගත්තද මට ඔයගොල්ලන්ගේ එක උදව්වක් ඕනි. අද ඕගොල්ලන් මොන හරි දෙයක් ඉගෙන අද ගොඩක් දේවල් කිව්වනේ. ඔයගොල්ලන් මේ අද කරපු කතාවෙන් වැඩිපුර කැමති මොනාටද? මොන පාට් එකටද කියන එක යට කමෙන්ට් එකක් දාන්න. භාවනා කොටසටද? එහෙම නැත්නම් මම තව තව දේවල් කතා කරන්නේ මාකටිං පැත්ත කතා කරා, සයිකලොජි වලින් අපි කොහොමද මේ හැන්ඩල් කරන්නේ, අපි කොහොමද කන්ට්‍රෝල් කරන්නේ කියලා කතා කරා. ගොඩාක් දේවල් කතා කරා. ආයේ ගිහිල්ලා බලන්න මොනවද කතා කරේ කියලා බලලා ඕගොල්ලන් කැමතිම මාතෘකාව මොකද මට ඉස්සරහට ඔයගොල්ලන්ට කතා කරනකොට ඒවට වැඩි අවධානය යොමු කරන්න පුළුවන්. හරිද? ඒකයි මම එහෙම කිව්වේ. ඔයගොල්ලන් කැමති මාතෘකාව පල්ලෙහින් කමෙන්ට් කරන්න. එතකොට මට ඒක හොයාගන්නත් පුළුවන්. මටත් ගයිඩ් එකක්, මට හෙල්ප් එකක්. ඒ වගේම අද අලුතින් එකතු වෙච්ච කෙනෙක් නම් මේ නදීප රන්සිංහ YouTube channel එකේ ප්‍රධාන මේ වීඩියෝ එකක් නෙමෙයි, හැමදාම කරන බ්ලොග් එකක්. ඔයගලන්ට පුළුවන් නදීප රන්සිංහ YouTube channel එකට ගිහිල්ලා ඒකේ වීඩියෝස් වලට ගිහිල්ලා මගේ පරණ වීඩියෝස් බලන්න. අලුත් එකතු ඉස්සරහට එන්න තියෙනවා. එහෙමනම් හැමදාම මාත් එක්ක එකතු වෙන ඔයගොල්ලෝ හැමෝටම බොහොමත්ම ස්තුතියි. ලයික් කරපු අයටත්, මේක ෂෙයා කරපු අයටත්, ඔයගලන් ආදරය කරනාට, මේ දැනුම බෙදපු අයටත්, සබ්ස්ක්‍රයිබ් කරපු අයටත්, මාත් එක්ක හැමදාම ඉන්න මගේ ආදරණීය හිතවතුන් ඔබටත් බොහොමත්ම ස්තුතියි. ජයග්‍රහණයක්ම වේවා, ආයුබෝව වේවා.